සම්මා සම්බුදු සරණයි ඔබ සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකතු ධර්මදේශනාව ආශ්‍රය නිශ්‍රය කරගනිමින් ඔබේ ජීවිතයට යහපත් දෑ එක්කාසු කරන්නට අද දවසේදීත් අප සෝදානම්. පින්වත්නි, අද දවසේදී මේ උත්තුංග කර්තව්‍ය සඳහා අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් වැඩමවා වදාළ පූජපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමුකොට අප සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදුහු, සාදුහු, සාදුහු. අද දවසේදී මේ ධර්මදේශනාව සඳහා තම සැදැහැති දායකත්වය ලබා දී තිබෙන්නේ සරත් සහ චිත්‍රාණී යටවර කියන ඒ දෙපළ විසින්. පින්වත්නි, අපි සියලු දෙනා මේ මතක් කිරීමත් සමගින් ධර්මශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. ඒ සඳහා නැවත වරක් සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාදුහෝ, සාදුහෝ, සාදුහෝ. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්ති සාධෝ, සාධෝ, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. සාදු, සාදු, සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු, සාදු, සාදු. සාදු කියන කවුරුත් සා. වාසනාවන්ත පින්වතුනි, අද ඔබ බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ ධර්ම දේශනාවක දායකත්වයක් දරලා ධර්ම දානමේ පිනක් සිදු කරගන්න දවසයි. සාමාන්‍යයෙන් අපිට දන් දීලා පින් කරගන්න පුළුවන් නොයේ ක්‍රම තියෙනවා. අපිට ආහාර පාන දන් දෙන්න පුළුවන්, මිල මුදල්, වස්ත්‍ර, රෙදිපිලි, ඊළඟට ගෙවල් දොරවල්, ඉඩකඩම්, නොයේක් දේවල් දුගී මගී යාචකයන්ට, ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට නම් සිව්පසේ
මේ ඕනම විදිහට දන්දීල පින් කරගන්න පුළුවන්. මේ සියලු දානයන් අතර බුදුරජාණන් වහන්සේ පෙන්නවා අග්‍රම දානයක් අග්‍රම පිනක් රැස් වෙනවා නම් සබ්බ දානං ධම්ම දානං ජිනාතිකය. මේ සියලු දානයන්ට වඩා අග්‍රම පින තමයි ධර්ම දානය. ධර්මයේ තව කෙනෙකුට අහන්න සැලැස්සීම. ඒ නිසා අද දවසේ මේ පින්වත් හැම දෙනාම එකමුතු වෙලා බෞද්ධ ආමාත්‍යාලය ඔස්සේ ලක්වාසීන් පමණක් නෙමෙයි ලෝකෙ බොහෝ රටවල් මේ බෞද්ධ ආරෝපවාහිනී නරඹන. ඒ නිසා ලෝකෙ විශාල පිරිසකට ධර්ම දානමේ පිනක් අද දවසේ සිදු කරගන්න දවසක්. පින්තුණි අපි මේ කර්මය ගැන කරුණු ටිකක් සාකච්ඡා කරමු. කර්මය කියපු ගමන් අපිට මතක් වෙන්නේ අකුසල පැත්ත. අපි එකපාරට අහන්නේ මොකක්ද මම මේ කරපු කර්මය කියලානේ. එතකොට අපිට හිතෙන්නේ මේ කර්මය කියපු ගමන් ආ මේක දුකක්, ඊළඟට පීඩාවක්, අකුසල විපාකයක්. අපිට මතක් වෙන්නේ මේ අකුසලයේ ගැන විතරයි. හැබැයි කර්මය කියන්නේ චේතනාවට. ඒ චේතනා පහළ කරලා කරන දේ පිනට අනුවත්, අකුසලයට අනුවත්, සමාධියට අනුවත් හැම පැත්තටම චේතනා පහළ වෙයි. බුදුරජාණන් වහන්සේ කර්මයේ පෙන්වුවේ චේතනාහම් භික්ඛවේ කම්මං වදා. මහණෙනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. අපි චේතනා පහළ කළ කර්ම රැස් කරනවා කායේන වාචාය මනසා. අපි ක්‍රියා කරනකොට අපි කය මුල් කරගෙන කරන හැම ක්‍රියාවක් තුළම චේතනාවක් තුළයි ඒ ක්‍රියාව සිදුවේ. ඊළඟට වාචාය, අපි කතා කරන හැම වචනයකටම පෙර හිත ඇතුලේ සකස් වෙනවා. ඒකට කියනවා විතක්ක විචාර කියලා. චේතනාවක් පහළ කරලා තමයි වචන කතා කරන්නේ. මනස, අපි හිතෙන් හිතන හැම සිතුවිල්ලක් තුළම චේතනාව තියෙනවා. එතකොට අපි සිත, කය, වචනය කියන තුන්දොරම ක්‍රියාත්මක වෙන්නේ චේතනාවක් ඇතුව. එතකොට හැම වෙලාවෙම අපිට කර්ම රැස් වෙනවා. චේතනාව නම් කර්මය. චේතනාවක් තුල නම් අපේ සිත, කය, වචනේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කර්ම රැස් කරන ස්ථාන හයක් පෙන්වනවා. ඒ තමයි අපි ඇහැට පේන රූප ගැන චේතනා පහළ කරනවා. ඒකට කියන රූප සංචේතන. ඒකත් කර්මයක්. කනට ඇහෙන ශබ්දය ගැන චේතනාවක් පහළ වෙනවා. ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ කරනවා. ගඳ සංචේතන. දිවට දැනෙන රසය ගැන චේතනාවක් පහළ කරනවා. රස සංචේතන. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා. පොට්ටබ්බ සංචේතන. මනසෙන් මේවා ගැන හිත හිතා චේතනා පහළ කරනවා. ධම්ම සංචේතන. එහෙනම් අපිට පේනවා අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ ආයතන හය තුලින්ම කර්ම රැස් වෙනවා. දැන් එහෙනම් අපිට තේරෙන්නට ඕනේ අපි ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හය අපි පරිහරණය කරනවා නම් අපි අවදියෙන් සිහියෙන් ක්‍රියාත්මක ස්වරූපයෙන් අපි ඉන්නවා නම් මැරිලා නැති සිහියෙන් ඉන්න හැම කෙනෙකුටම සිත, කය, වචනේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ මේ ආයතන හය ඔස්සේ හැම වෙලාවෙම කර්ම සකස් වෙනවා. දැන් එතකොට අපිට පේනවා එහෙමනම් කර්මයක් නැතුව අපිට ඉන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවෙම කර්මයක් හැදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මේ කර්ම රැස් නොකර ඉන්න තැනක් ගැන පෙන්නලා නැහැ. හැම වෙලාවෙම කර්ම හැදෙනවා. හැබැයි උන්වහන්සේ අපිට කරන්න එපා කියන්නේ එක කොටසක් විතරයි. සබ්බ පාපස්සකරණ. පාපී අකුසල් කරන්න එපා කියන්නේ. එහෙමනම් අපි වළකින්න ඕනේ අපේ සිත, කය, වචනේ මුල් කරගෙන කරන අකුසල් වලින් තමයි වළකින්න කියන්නේ. ඒව කරන්න එපා. කුසලස්ස උපසම්පදා. අන්න කළ යුතු කර්ම තියෙන. අපේ සිත, කය, වචනේ මුල් කරගෙන කුසල් වඩන්න, පින් කරන්න, දන් දෙන්න, සීල් රකින්න, භාවනා කරන්න, යහපත් වචන කතා කරන්න, යහපත් ක්‍රියාවල යෙදෙන්න, මෛත්‍රී සහගත යහපත් දේවල් හිතන්න. මේ හැම වෙලාවෙම සිත, කය, වචනේ මුල් කරගෙන සකස් වෙන්න පින, පුණ්‍ය කර්ම. එතකොට කර්මයක් රැස් නොකර ජීවත් වෙන්න බෑ කාටවත්. හැම වෙලාවෙම කර්ම රැස් වෙන. විපාක ශක්තියක් නැතුව රැස් වෙන කර්ම කීපයක් තියෙනවා. ඒ තමයි නිදාගෙන ඉන්නකොට හීනෙන්. දැන් අපි ගමු අපි හීනෙන් දකින්න හොරකමක් කරනවා. දැන් නැගිටපු ගමන් හොරෙක් නෑ.
හීනෙන් ගහ ගන්නවා. තරහකාරයන්ගේ ගෙවල් ගිනි තියෙනවා. සැබෑ ජීවිතය කරගන්න බැරි දේවල් ගොඩක් හීනේ පේනවනේ සමහරු. ඒක තමයි හිතේ ස්වභාවය. අපි සැබෑ ජීවිතේ අපි හිතෙන් වෛර කර කර ඉන්නවා. සමහරට හීනෙන් දකිනවා මේ පුද්ගලයා මරනවා. හීනෙන් දකිනවා ගහනවා. ඊළඟට නොයේක් දේවල්. හැබැයි අපි නැගිට්ට ගමන් ආ මිනි මරුවෙක් වෙලා නැහැ. සිහිනේ තුල බුදුරජාණන් වහන්සේ සිහින ගැන පෙන්නන්නේ මහණෙනි සිහින කියලා කියන්නේ ජීවිතේ වඳ බවයි කියන. සිහිනේ තුල විපාක ශක්තියක් නැහැ වඳයි කියන. සිහින කියන්නේ ජීවිතේ ඵල රහිත බවක් කියන. ඒකේ ප්‍රතිඵලයක් නැහැ ඵල රහිතයි. සිහින කියන්නේ ජීවිතේ මුලාවයි කියන. එතන තියෙන මුලාවක් මිසක් යථාර්ථයක් නෙමෙයි. ඒ නිසා අපි දැන් එහෙම හීන පේන්නෙත් නැහැ හොඳ සිහියෙන් නිදාගත්තා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හොඳට සිහියෙන් මෛත්‍රිය වඩලා නිදාගන්න කියන. න පාපකං සුපිනම් පස්සති පවුකාර හීන පේන්නේ නැහැ කියන. හොඳ සිහිනුවණින් නිදාගන්න කෙනාට මෛත්‍රිය වඩන කෙනාට ඒ කියන්නේ මෛත්‍රී ආනිසංසවල පටන් ගන්නෙම සුඛං සූපති සැපසේ නින්දයන්. සුඛං පටිභුඤ්ඤති සැපසේ අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති පවුකාර හීන පේන්නේ. අන්න මෛත්‍රී වඩන කෙනාට නින්ද තුලම ලොකු සහනයක් සැනසීලක් ජීවිතයට ලැබෙනවා. එහෙමනම් අපිට දැන් තේරෙනවා අපි නිදාගෙන ඉන්නකොට හීනෙන් පේන දේවල් ඔස්සේ විපාක පිණිස කර්මයක් රැස් නොවුනට අපි නැකිටලා ඉන්නකොට අවදියෙන් ඉන්නකොට අපි යමක් හිතනවද කියනවද කරනවද ඒ හැම දෙයකම විපාක ශක්තියක් තියෙනවා. ඒවා කර්ම බවට පත් වෙනවා. එතකොට මේ රැස් කරගන්න කර්මයන්ගේ විපාක ශක්තිය අනුව එක එක විදිහට මේවා විපාක දෙන්න සකස් වෙනවා. දැන් මේ කර්ම විපාක વિશે කර්මය කියන්නේ මේකයි විපාක දෙන්නේ මේ විදිහටයි කියලා අපිට යම් තේරුමක් ගන්න පුළුවන්. හැබැයි මේ කර්ම විපාක વિશે සම්පූර්ණයෙන්ම අපට තේරුම් ගන්න අමාරුයි. ඒක බුදු කෙනෙක්ගේ විෂයක්. ඒ නිසා ධර්මයේ පෙන්නනවා කම්ම විපාකෝ අචින්තියෝ. ඒක අචින්තිය උදයක් කියනවා. සාමාන්‍ය මිනිස්සෙක් හිතන්න ගියොත් ඇයි අරයට අරහෙම උනේ කෝ මෙයා කරන දේවල් ඇයි අර අච්චර පෞකාරියෝ ඇයි අර යසාගේට ඉන්නේ ඔහොම අපි හිතනවන්නේ. එතකොට අපිට ඕන විදිහට මේ විපාක ඉක්මන් කරන්නවත් අරයට ඉක්මනින් විපාක දෙන්නවත් අපේ විපාක පහු කරගන්නවත් එහෙම අපිට ඕන විදිහට කර්මය පාලනය කරන්න බෑ. කර්ම විපාකෝ අචින්තියෝ කියන එක බුදු කෙනෙක්ගේ විෂයක්. බුදුරජාණන් වහන්සේට පමණයි කියන මේ විපාක ශක්තිය ගැන වටහා ගන්න පුළුවන්. අනිත් අයට තේරුම් ගන්න තරම් නුවණ මදි කියලා. සාමාන්‍ය කෙනා විපාක ශක්තිය ගැන හිතන්න ගියොත් ඔහුගේ හිත විපිලිසර වෙන්න පුළුවන් කියලා. විසුවා දෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට තේරෙන විදිහට කර්ම විපාක දෙන ක්‍රම කීපයක් විස්තර කරලා පෙන්නනවා. ඒ තමයි අපි සිතෙන් කයෙන් වචනෙන් රැස් කරගන්න කර්මයන්ගේ විපාක. ඒවැ සමහර විපාක තියෙනවා මෙලව මතු වෙලා විපාක දෙන දේවල් තියෙනවා. ඒවට අපි ධර්මයේ කියනවා ditta dhamma vedaniya kamma vipaka. අපි රැස් කරගන්න කර්මයන්ගේ විපාක කොටසක් මෙලවදීම මතු වෙලා විපාක දෙන්න පුළුවන්. ඒක කුසල් පැත්තට වෙන්නත් පුළුවන් අකුසල් පැත්තට වෙන්නත් පුළුවන්. එතකොට ඒ විපාක වලට අපි කියනවා ditta dhamma vedaniya kamma vipaka. මෙලොවම විපාක දෙන. සමහර කර්ම තියෙනවා මෙලව විපාක දෙන්නේ නැහැ. ඊළඟ ජීවිතේ තමයි විපාකේ හම්බෙන්නේ. දැන් ආනන්තරි අකුසලත් ඒ වගේ. දැන් හිතන්න අජාසත් රජුරු. තමන්ගේ තාත්තා මරලා පීටරු ඝාතන අකුසලයක් කරගත්තා. ඒ විතරක් නෙමෙයි ඉතින් බුදුරජාන් වහන්සේව මරන්නත් දේවදත්තට දුනුආයන් දුන්නේ කවුද? අජාසත් රජුරුවන්ගේ දුනු සිල්පින් ටික තමයි දුන්නේ. ඊළඟට නාලාගිරි ඇතාගේ අයිතිකාරයා කවුද? රජුරුව. අජාසත් රජුරුවන්ගේ අජ්ගාල හිටපු ඇතා තමයි ඉල්ලගත්තේ. එතකොට ඒ වගේ මුලදී බුදුරජාන් වහන්සේ කෙරෙහි ලොකු වෛරයකින් දේවදත්තගේ බහට රැවටිලා දේවදත්තට උදව් කරා. තමන්ගේ තාත්තා මරලා පීටරු ඝාතන අකුසලයක් කරගත්තා. හැබැයි ඒ ආනන්තරි අකුසල් කරත් මැරෙනකම්ම හොදට හිටියා රජකම් කරගෙන හිටියා. එතකොට අපිට පේනවා මේ දැන් කෙනෙක් කියන්න පුළුවන් අච්චර තාත්තා මරපු එක අර රජකම් කරන්නේ කෝ ඕය විපාක කියලා කෙනෙක් අහන්න පුළුවන්. මෙච්චර පවුකාරයෙක් කොහොමද රජකම් කරන්නේ කියලා. ඒ ආනන්තරි අකුසල් කියන ඒවා මෙලව නෙමෙයි ඊළඟ ජීවිතයේ කාන්තෙන් නිරේ විපාක දෙන දෙයක්. ඒ නිසා ආනන්තරි අකුසලයේ කියන එක මෙලවදී විපාක දෙන්නේ උපපජ්ජ වේදනිය. ඊළඟ ජීවිතයට යන්නේ ditta dhamma vedaniya නෙවෙයි උපපජ්ජ වේදනිය. ඊළඟ ජීවිතයේ කල්පයක් නිරේ
දුක් විඳින අකුසලයක් කියන ආනන්තරීය විපාක. ඊළඟට දැන් අපි ගත්තාම සමහර අකුසල් තියෙනවා මෙලව කොටසක් විපාක දෙනවා, ඊළඟ ජීවිතෙත් විපාක දෙනවා, ඊළඟ ජීවිතෙත් විපාක දෙනවා. ඔහොම විපාක දෙදී විපාක දෙදී නිවන් දකින්න කම්ම සසරේ විපාක දෙනවා. සමහර ලාවට රහත් වෙච්ච ආත්මෙත් විපාක දෙනවා. ඒවට අපි ධර්මයේ කියන අපරාපරිය වේදනීය කර්ම විපාක. නිවන් දකින්න කම් විපාක දෙදී යන හැම ආත්මිකම විපාක කොටසක් එන. එතකොට මේ විදිහට කර්ම විපාක දැන් මෙලව විපාක දෙන ඒවා තියෙනවා, ditta dhamma vedaniya, ඊළඟ ජීවිතයට යන ඒවා තියෙනවා, උපපච්ච වේදනියයි. සමහර කර්ම තියෙනවා හැම ආත්මික විපාක දිදී ගිහිල්ලා නිවන් දකින ආත්මෙත් විපාකේ හම්බෙනවා. අපරාපරිය වේදනි. එතකොට මේ විදිහට මේ කර්ම විපාකයන්ගේ වෙනස්කම් රසක් තියෙනවා. එතකොට දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා තෝ දෙයිය කියලා බමුණේ. භූම මසුරු ලෝභ බ්‍රාහ්මණේ. තමන්ගේ දරුවෙකුටවත් හම්බ කරපු දෙයක් දුන්නේ නැහැ. හැබැයි කහවණු කෝටි ගණන් තිබ්බ ධනවතෙක්. මේවා ඔක්කොම වත්තේ කෙරෝලක ගිහින් හැංගුවා. හංගලා තිබ්බා. මෙහෙම ඉඳලා හරියට කෑවේ නැහැ, ඇඳුමක් ඇන්දේ නැහැ, නොකා නොබී භූම දුකසේ තමයි හිටියේ. අර ඔක්කොම කහවණු ටික හංගගෙන. මෙහෙම ඉඳලා මැරුණා. එතකොට මැරෙනකොට මතක් වෙන්නේත් අර හංගපු කහවණුනේ, ওই ආස කරපු දේවල් ඕවා තමයි මැරෙනකොට මතක් වෙන්නේ. දැන් මැරුණාට පස්සේ මිනිස්සු නගරේ මිනිස්සු කතා වුණා, ඔය බමුණනම් ඉන්නකම් මසුරුයි ලෝබයි. ওই තෝ දෙයිය ගැන ඉපදිච්ච තැන අහගන්නවා නම් යන් කීව බුදුරජාණන් වහන්සේ ළඟට. උන්වහන්සේගෙන් විස්තරය දැනගන්න පුළුවන්. දැන් මිනිස්සු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර තෝ දෙයිය බමුණා බොහොම මසුරුයි ලෝබයි. ඔහු මරණයට පත් වුණා, ඉපදුනේ කොහිද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ නිහඬව ඒ කතාව ගැන උත්තරයක් දුන්නේ නැහැ පළවෙනි වතාවේ. දෙවෙනි වතාවෙත් ඇහුවා. දෙවෙනි වතාවෙත් උන්වහන්සේ නිහඬ වුණා. තුන්වෙනි පාරත් මේ පිරිස අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර තෝ දෙයිය කොහිද ඉපදුනේ? බුදු කෙනෙක්ගේ ස්වභාවය තමයි තුන් පාරක් අහනකොට සමහර ප්‍රශ්න වලට උත්තර දෙන. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ කියනවා, ඔබ නැවත නැවතත් ඒ ප්‍රශ්නේම අහනවා. එහෙනම් මතක තියාගන්න කිව්ව තෝ දෙයිය බමුණා අර තමන් ගොඩ ගහගත්ත වස්තුව ගැන ආසාවෙන් මැරිලා ඒ සිටු මැදුරෙම බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නවා කියලාද? දැන් මේක අර මිනිස්සුන්ට දැන් බොහොම රසවත් හොඳ කතාවක්. දැන් හැම තැනම කියාගෙන කියන්න බල්ලගේ විස්තරේ. අන්න තෝ දෙයිය බමුණා ඉන්නකනුත් ওই විදිහට තමයි හිටියේ. අන්න බුදුරජාණන් වහන්සේ කිව්වා ඔය සිටු මැදුරෙම බල්ලෙක් වෙලා ඉන්නවලු කියලා හැම තැනම කී කියා ගියා. දැන් මේක නිකන් ලැබු ගින්නක් පැතිරෙනවා වගේ නගරේ පැතිරිලා ගියා. තෝ දෙයිය බමුණාගේ පුතා තමයි සුබ කියන මානවකයා, සුබ තරුණේ. සුබ තමයි නම. ඔහුටත් දැනගන්න ලැබුණා. ඔහුට ආරංචි වුණා අන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ පියතුමා සිටුවරයා මිය පරලව ගිහිල්ලා බල්ලෙක් වෙලා ඉපදින්න ආ ඉන්නවා කියලා කීවා කියලා. ඒ වෙලාවේ මොකද කරේ? තරහ ගියා. කල්පනා කරා මම ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් අහගන්නම් ඕක කියලා ආවා. ඇවිල්ලා ජේතවනාරාමයට ආවට බුදුරජාණන් වහන්සේ දකින්නකොටම අර හිතේ තිබ්බ තරහව සංසිඳුණා. එහෙම වන්දනා කළා, පැත්තකින් වාඩි වෙලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මෙහෙම කතාවක් කිව්වද? අපේ තාත්තා මැරිලා මේ සිටු මැදුරේම බල්ලෙක් වෙලා ඉන්නවා කියලා ඔබ වහන්සේ කිව්වද කියලා ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේ ඕකට කිව්වද නැද්ද? ඒවට උත්තර දෙන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සුබ ඔබටම ඕකේ ඇත්ත නැත්ත බලාගන්න උපක්‍රමයක් කියන්නම් කියලා. ඒ තමයි අද ගිහිල්ලා අර බල්ලව හොඳට බලු කුක්කව නාවන්න කිව්වා. ආදරෙන් නාවන්න. ආස කරන දේවල් හොඳට කන්න දෙන්න කියලා. කන්න දීලා නිදි කරවලා නිදාගත්තට පස්සේ නිින්ද යනකොට හොඳට ඔළුව අත ගගා ආදරෙන් ළඟට වෙලා ඉන්න කියලා. නිින්ද යාගෙන එනකොට ඔළුව අත ගාලා අහන්න කීවා, තාත්තේ අර හංගපු කෝටි ගාණක් කහවණු කොහෙද තිබ්බේ? අන්න ඒකම අහන්න කීවා. කන්නට ලං කරලා අහන්න කීවා, තාත්තේ අර කහවණු කොහෙද හැංගුවේ කියලා. දැන් සුබ මානවකයටත් මේක ඇහුවට පස්සේ අර ආපු ප්‍රශ්නේ තමතකුණා. ඉතින් බල්ලගෙන් හරි සල්ලිනේ හම්බෙන්නේ නේ හංගපු කහවණු ටික.
එහෙම ලොකු සතුටක් ඇති වුණා. ඉක්මනට බුදුරජාණන් වහන්සේට වැඳලා ගිහිල්ලා අර බල්ලව හොඳට නාවලා කන්න දීලා නිදි කරවලා ඔළුව අත ගගා ඉඳලා නිින්ද යාගෙන ඉන්නකොට ඇහුවා තාත්තේ හංගපු කහවණු ටික කොහෙද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ බල්ලා එහෙම නැකිටලා ඉව කරගෙන වත් එකේ රෝලකට ගිහිල්ලා අත් දෙකෙන් මෙව පවුරු ගෑව. පවුරු ගාලා එතනට බුරන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ ඉක්මනට සේවකයෝ ගෙනහල්ලා මෙතන පොළව හාරලා බලනකොට පොළව ඇතුලේ කෝටි ගාණක් කහවණු. දැන් මේ සිදුවීමත් එක්ක සුබ කියන තරුණයාට ජීවිතය ගැන යම් කලකිරීමක් ඇති වුණා. මේ තරම් ධනස්කන්ධයක් තිබ්බ අපේ පියතුමත් මැරිලා මේ සිටු මැදුරේම බල්ලෙක් වෙලා ඉපදුනා නම් මොකක්ද මේ ධනේ තියෙන වටිනාකම, මේ හම්බ කරගත්ත දේවල් වල මොකක්ද තියෙන ප්‍රයෝජනීය කියලා හිතුණා. ඒ වෙලාවේ සුබ කියන මානවකයා මේ මිනිස්සුන්ගේ තියෙන වෙනස්කම් මේවා ඔක්කොම ගැන කල්පනා කරලා බුදුරජාණන් වහන්සේව හම්බෙන්න එනවා. ප්‍රශ්න ගොඩාක් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, දැන් අපි කවුරුත් කියන්නේ මේ මනුස්ස ලෝකේ උපදින්නේ පිනක් නිසා කියලානේ. කවුරු ඇහුවත් කියනවා මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ පිනකට. එතකොට මේ සුභ අහනවා, ස්වාමීනි මනුස්ස ලෝකේ උපදින්නේ පිනකට නම් ඇයි ඇහුවා සමහරු දීර්ඝායුෂ ලබනකොට සමහරු මනුස්ස ලෝකේ අඩු වයසෙන් මැරෙනවා. කොටසක් දීර්ඝායුෂ විඳිනවා, අවුරුදු 80 90 ජීවත් වෙනවා කෙනෙක්, එක්ක මව කුසේ මැරෙනවා, එක්ක ඉපදිච්ච ගමන් මැරෙනවා, එක්ක පුංචි වයසේ මැරෙනවා. ඇයි කෙනෙකුට දීර්ඝායුෂ ලැබෙන්නේ, ඇයි කෙනෙක් අඩු වයසෙන් මැරෙන්නේ? ඊළඟට අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඒ විතරක් නෙමෙයි, සමහරු ඉන්නවා කීවා උපන්දා ඉඳන් ළෙඩ. ඒ සමහර දරුවෝ ඉන්නවා ඉපදිච්ච දවසේ ඉඳන් ඉතින් අම්මලා වඩාගෙන ඉස්පිරිතාල ගන්න. නිතර ලෙඩ රෝග බහුලයි. හැබැයි තමායේ ඉන්නවා නිරෝගී සම්පත්තියෙන් යුක්තයි. ඒ කලාතුරකින් ඉතින් උණක් හෙමිරිසාවක් හැදෙනවා. ඒ ඇරෙන්න ලොකු අසනීපයක් නැහැ. එතකොට නිරෝගී සම්පත්තිය ලැබෙන අය ඉන්නවා. සමහරු ඉන්නවා බොහොම ලස්සනයි. කෙනෙක් ඉන්නවා විරූපී කැතයි. තව කෙනෙක් බොහොම පෞර්ෂවත්, හොඳ පෙනුමක් තියෙනවා, පෞර්ෂයක් තියෙනවා. යන යන තැන ඒ ගෞරවයේ කීර්තියේ ලැබීම් සියල්ල අර පෞර්ෂය නිසා ලැබෙන. තව කෙනෙක් ඉන්නවා කිසිම පෞර්ෂයක් නැහැ, පෙනුමක් නැහැ, කොතන ගියත් එහෙම පිළිගැනීමක් නැහැ. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහරු ඉන්නවා හොඳ ප්‍රඥාවන්තයි. කියපු ගමන් යමක් වැටහෙනවා, නුවණ තියෙන. ඒ අතර නුවණ අඩු මන්දබුද්ධික සිහි කල්පනාව නැති අයත් ලෝකේ ඉන්නවා. ස්වාමීනි ඇයි මේ වෙනස්කම්? ඊළඟට අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ විතරක් නෙමෙයි, සමහරු බොහොම පොහොසත්. ඒ වගේමයි මොනතරම් දුක් වින්දත් මොනතරම් උපක්‍රම යෙදුවත් එදා වේලවත් හම්බ කරගන්න බැරි විශාල පිරිසක් ලෝකේ ඉන්නවා. එතකොට කොටසක් පොහොසත් වෙනකොට, ධනවත් වෙනකොට සුළු උත්සාහයෙන් දියුණු වෙන මිනිස්සුයි. සමහරු ජීවිත කාලෙම මොනතරම් උපක්‍රම යෙදුවත් උත්සාහ කරත් කරන හැමදේම කඩාගෙන වැටෙනවා. එතකොට මෙහෙම උනේ ඇයි කියලා හෙව්වා. කොටසක් පොහොසත්, කොටසක් දුප්පත්, කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා, කෙනෙක් අඩු වයසෙන් මැරෙනවා, කෙනෙක් නිරෝගී, කෙනෙක් ලෙඩ රෝග බහුලයි, කෙනෙක් ලස්සනයි, කෙනෙක් කැතයි, කෙනෙක් පෞර්ෂවත්, කෙනෙක්ගේ පෞර්ෂයක් නැහැ, ඊළඟට කෙනෙක් කුලවත්, කෙනෙක් කුලහීනයි. මේ වගේ සමාජ වෙනස්කම් ඇයි කියලා ඇහුවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, සුබ ඔය සියල්ලට හේතුව තමයි කීවා, කම්මස්ස කෝම්හි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදු. කම්මස්ස කෝමයි, කර්මයේ සොකීය කරගෙනයි කිය මේ සත්වයන් ජීවත් වෙන්නේ. කම්ම දායාදෝ, කර්මයේ දෑවැද්ද කරගෙන තමයි කිය මේ සත්වෝ ජීවත් වෙන්නේ. කම්ම පරිසරණෝ, කර්මයේ තමයි කිය මේ සත්වයන්ගේ පිළිසරණ පිහිට. කම්ම යෝනි, කර්මයේ තමයි කිය උප්පත්තිය තීරණය කරලා තියෙන මනුස්ස ලෝකේද, නිරේද, ප්‍රේත ලෝකේද, ඉපදීමට අරගෙන ඇවිල්ලා තියෙන පෙර කරපු කර්මයේ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාද. යම් කර්මයක් කරොත් යහපත්, ඒකේ යහපත් විපාක තමන්ට ලැබෙනවා. තමා කරපු දේ අයහපත් නම් ඒකේ අයහපත් විපාකේ තමාටම තමයි කියෝ ඇවිල්ලා තියෙන්නේ.
ඒ නිසා සුභ ඔය සියලු වෙනස්කම් තම තමන් සසරේ රැස්කර ගත්ත කර්මයන්ගේ විපාක මතයි කිව්වයි ලැබිලා තියෙන්නේ. දැන් ඔය ටික කියූ පමණින් සුභ කියනවා ස්වාමීනි ඔය ටික මට තව ටිකක් විස්තර කරලා කියලා දෙන්නේ කියලා. මට තේරෙනවා හැබැයි මට විස්තර ඇතුව කියන්න කියලා තවත් තේරුම් ගන්න. එතකොට බුදුරජාන් වහන්සේ එකින් එක පෙන්නවා. බුදුරජාන් වහන්සේ වදාළ මේ සුභ සමහරු ඉන්නවා කියව ප්‍රාණඝාත කරන සත්තු මරන. හයෙන් අකුසල් කරන. සතුන් මරන්න කෙනෙක් පොළඹවන. ප්‍රාණඝාතයට යොමු කරවන. ප්‍රාණඝාතයේ යොදවන. ඒ විදිහට නිතර නිතර ප්‍රාණඝාත ආදී අකුසල් කරමින් පිරිස ඒවැය යොදවපු අය බොහෝ වෙලාවට ඒ අකුසලයේ බලවත් වෙලා මරණින් මත්තේ නිරය යන්න ඉඩ වැඩි කියලා. හැබැයි බැරි වෙලාවත් පෙර පිනකින් හරි මනුස්ස ලෝකෙට ඇදිලා ආවොත් අඩු වයසෙන් මැරෙනවා. ඔන්න අඩු වයසෙන් මැරෙන්න හේතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සුභ ඔබ කිව්වනේ දීර්ඝායුෂ ලැබෙන්න හේතුව මොකද්ද කියලා. ඒකට හේතුව තමයි කිව්වා ප්‍රාණඝාතයෙන් වැළකීම. තමන් වළකිනවා විතරක් නෙමෙයි ප්‍රාණඝාතයේ යොදවන්නෙත් නැහැ. කෙනෙක් යදෙනවා නම් ඔහුට ගිහින් කියනවා මේකේ ආදීනෝ මේ වගේ ඒ නිසා කරන්න එපා. ඔය වගේ අකුසල් කරන්න එපා. සත්තු මරන්න එපා කියලා ප්‍රාණඝාතයෙන් කෙනෙක්ව වළක්වනවා. ඒ විදිහට සතුන් කෙරෙහි මෛත්‍රිය කරුණාව පුරුදු කරගත්තායි බොහෝ වෙලාවට දිව්‍ය ලෝක යනවා. බැරි වෙලාවත් manuss ලෝකෙ ඉපදුනොත් දීර්ඝායුෂ විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. ඔන්න දීර්ඝායුෂ විඳින්න අඩු වයසෙන් මැරෙන්නත් හේතු තමන් රැස් කරගත්ත කර්මයන්ගේ විපාක. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සුබ දැන් ඔබ ඇහුවා කෙනෙක් නිරෝගී සම්පත්තිය ලබන්නත් කෙනෙක් ලෙඩ රෝග බහුල වෙන්නත් හේතු. ඒකට කියනවා දැන් සමහරු ඉන්න සත්තු මැරුවේ නැති වුණාට සතුන්ට වද දෙනවා. ගහනවා. ඊළඟට තුවාල කරනවා, පුච්චනවා. අඩුබඩු කඩනවා. සතුන්ට හරියට හිංසා කරනවා. මරලා නැහැ හැබැයි නොයේක් විදිහට වද හිංසා කරනවා සතුන්. ඒ විදිහට සතුන්ට හිංසා කරපු අය බැරි වෙලාවත් අපායයන් නැතුව මනුස්ස ලෝකෙට આવොත් උපන්දා ඉඳන් ලෙඩ කියලා. හැම වෙලෙම ඇඟේ අමාරු, අතේ අමාරු, කොන්දේ අමාරු ඉඳ ගන්න බෑ. ලෙඩ රෝග උපන්දා ඉඳන් ලෙඩ. මොකද හේතුව? පෙර සසරේ සතුන්ට හිංසා පීඩා කිරීමේ විපාකකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සතුන්ට හිංසා කිරීමෙන් වළකිනයි. සතුන් ගැන හොඳට මෛත්‍රිය පුරුදු කරලා සතෙකුට හිංසා පීඩා කරනවා නම් කවුරු හරි ඔහුව වළක්වන. ඒ විදිහට මෛත්‍රී සිත පුරුදු කරගෙන ප්‍රාණඝාතය දෙන්නෙත් නැ සතුන්ට හිංසා කරන්නේ. එහෙම අය දීර්ඝායුෂ විතරක් නෙමෙයි නිරෝගී සම්පත්තියක් ලබනවා කියන්නේ. එතකොට බලන්න එකින් එක තමන්ට තමන්ම සසරේ රැස් කරගත්ත පිනේ විපාක. සසරේ දන් දෙන කෙනා පොහොසත් වෙලා උපදින. සුළු උත්සාහයෙන් දියුණු වෙන්න පුළුවන් කියලා. බොහොම ලස්සන සිදුවීමක් තියෙන සුමනා කියන සූත්‍රය. මේකේ තියෙනවා කාශ්‍යප බුද්ධ ශාසනේ එකට පැවිදි වෙලා භාවනා කරපු දෙන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ එකට පැවිදි වෙලා හොඳට භාවනා වඩපු ස්වාමින් වහන්සේලා දෙනම. හැබැයි මේ දෙන්න විදර්ශනාව හොඳට වැඩුවා. එක ස්වාමින් වහන්සේ නමක් භාවනා කරන එක විතරක් නෙමෙයි මෝණීය වත පිළ. මෝණීය වත පුරනවා කියන්නේ උන්වහන්සේ පින් කරගත්ත හරියට දන් දුන්. උන්වහන්සේ දන් දෙන්නේ කොහොමද? උන්වහන්සේ උදේ පාන්දර නැගිටලා පින්ඳ පාත යන. තමන්ගේ පාත්‍රයට ලැබිච්ච දානෙ ටික ඇවිල්ලා ආරාමේ ඉන්න අනෙක් ස්වාමින් වහන්සේලාගේ පාත්‍රවලට පූජා කරනවා. පූජා කරලා ආයෙමත් පිණ්ඩපාතය. ওই විදිහට දානි පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා අනික් ස්වාමින් වහන්සේලාට දන් දෙන්නේ. එහෙම දන් දීලා ඉතුරු වෙන ටික තමන් වළඳලා ඔන්න ඊට පස්සේ භාවනා කරනවා. දැන් එක ස්වාමින් වහන්සේ නමක් හරියට දන් පින්කම් කරා මෝණීය වත පුරමින් භාවනා වැඩුවා. තමන්ගේ යහළුවා මිත්‍රයා විදර්ශනා විතරක් වැඩුවා දන් දුන්නේ. පිණ්ඩපාත ගියා තමන්ට ලැබෙන දාන ටික අරගෙන කැලේට වෙලා භාවනා කර කර හිටියා. වෙන පිනක් කරගත්තේ නැහැ. විදර්ශනා පැත්ත විතරයි දියුණු කරේ. එතකොට මෙහෙම හිටපු මේ දෙන්නා භාවනා කළා මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. හැබැයි දිව්‍ය ලෝකෙ ඉපදුනේත් වෙනස්කම් ඇතුව. අර මෝණීය වතපුරමින් දන් දීපු කෙනා මහේශාක්‍ය දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. භාවනා විතරක් කරපු කෙනා අල්පේශාක්‍ය දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. එතකොට සැප සම්පත් වලින් අඩුයි.
එහෙම දිවිය ලෝක ඉඳලා හැබැයි දෙන්නම හොඳ ප්‍රඥාවන්ත. දිවිය ලෝකෙදි දෙන්න එකතු වෙලා ධර්ම සාකච්ඡා කර බණ භාවනා කරා ධර්මය නුවණින් විමසමින් ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දෙන්නම හොඳ සිහිනුවණින් එකට දිව්‍ය ලෝකෙන් චුත වුණා. චුත වෙලා අර පින් කරපු කෙනා කොසල් රජුරුවන්ගේ අගමෙහෙසීකගේ බිසවකගේ කුසේ ඉපදුනා. අර අල්පේශාක්‍ය වෙලා භාවනා විතරක් කරගෙන පින් කරපු නැති කෙනා දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඒ මාලිගාවේම වැඩකාරියකගේ සේවිකාවකගේ කුසේ ඉපදුනා. දෙන්නම එකම දවසේ ඉපදුනේ මනුස්ස ලෝකේ. අර කුසේ වැඩිලා මනුස්ස ලෝකේ එකම දවසේ කොසල් රජුරුවන්ගේ මාලිගාවේ දරුව දෙන්නෙක් එදා ඉපදුනා. මේ දරුව දෙන්නා එකම දවසේ රජුරුවන්ගේ පුතෙක් හැටියට බිසවකගේ දරුවෙක් හැටියට ඉපදිච්ච දරුවයි අර සේවිකාවකගේ දරුවෙක් හැටියට ලැබිච්ච දරුවයි දෙන්නා එකම දවසේ ලැබිච්ච නිසා රජුරුවන්ගේ රාජ මාලිගාවේ කාමරයක දෙන්නම නිදි කරවල සතපොල තිබ්බා. හැබැයි රජුරුවන්ගේ දරුවෙක් හැටියට ලැබිච්ච කෙනා රත්තරන් තොටිල්ලක රන් යහනාවක තොටිල්ලක තමයි දරුවා නිදි කෙරෙව්වේ. අර වැඩකාරියෙකුට ලැබිච්ච දරුවා ඒ කාමරේම පැදුරු කෑල්ලක බිම නිදි කරවල තිබ්බා. හැබැයි දෙන්නම පෙර හොඳට භාවනා කළ විදර්ශනා වඩලා පින් ඇතුව දිව්‍ය ලෝකෙන් සිහිනුවණින් චුත වෙච්ච දෙන්න. දැන් අර තොටිල්ලේ නිදාගෙන ඉඳලා ඇස්සර්ල බලනකොටම ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. Taman දිව්‍ය ලෝකේ ඉඳන් ආවා කියලා වැටහුණා. අර පෙර භාවනා කළ සසරේ බොහෝ පින් කරපු පින. එතකොට ජාති ස්මරණ ඥානෙ පහළ වෙලා වටපිට බැලුව කොමගේ යහළුවා මිත්‍රයා. බලනකොට දැක්කා අර පොඩි දරුවා දිව්‍ය ලෝකෙන් චුත වෙච්ච කෙනා තමයි මේ මගේ යාළුවා පැදුරු කෑල්ලක බිම ඉන්නවා. ඒ දිහා බලලා කතා කරා. ඉපදිච්ච ගමන් කතා කරපු සිදුවීමක් හැටියට දේශනාවේ තියෙන. අර තොටිල්ල හිටපු දරුව හැරිලා අර බිම ඉන්න ළමයාගෙන් අහනවා. යහළුව මම ඔබට කිව්වා දන් දෙන්න පින් කරන්න මෝණෙය වත පුරන්න කියලා. ඔබ මං කියපු දේ ඇහුවේ නැහැ. ඒකේ විපාක පේනවනේ දැහුව. අද ওই පැදුරු කෑල්ලක ඉන්නේ ඒ නිසා තමයි කිව්වේ. ඒ කියනකොටම සිහිය ඉපදිලා ජාති ස්මරණ ඥානෙ පහළ වුණ අර දරුවට අර පැදුරු කෑලේ ඉන්න ළමයා පැදුරේ ඉපදුනත් පෙර භාවනා කළ විදර්ශනාවට හොඳට පින් බහුල කරගත්ත ප්‍රඥා ඉන්ද්‍රිය වඩපු කෙනෙක් හැරිලා කියනවා රත්තරන් තොටිල්ලේ හිටියත් ඉදිමෙන්න එපා කියෝ. ඔබේ ශරීරේ තියෙන්නේ මගේ ශරීරේ තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කුණප කොටස් තමයි කියේ. මේ ළමයි දෙන්න මේ එදා ඉපදිච්ච දරුව දෙන්න මේ කතා කරන හඬ ඇහුණා සුමනාව. සුමනාව කියන්නේ කොසල් රජුරුවන්ගේ නැගණිය. සුමනාව කියන්නේ අවුරුදු 7 සෝවාන් වෙච්ච කෙනෙක්. මේක අහගෙන හිටියා. මේ දරුව දෙන්න බලන්න එනකොට කාමරයට ළමයි දෙන්න කතා කරනවා. එදාම ඉපදිච්ච දරුව දෙන්න. සුමනාව මේක හැංගිලා අහගෙන හිටියා. අර දෙන්නගේ කතාව අහගෙන ඉන්නකොට සුමනාවට තේරුණා මේ දෙන්නා නම් එසේ මෙසේ දරුව දෙන්නෙක් නෙමෙයි. මේ දෙන්නා දිව්‍ය ලෝකේ ඉඳන් අහපු මහා පින්වන්ත දෙන්නේ. අර කතාව අහගෙන ඉඳලා ඉක්මනට ඇඳ පැලඳගෙන ජේතවනාරාමයට ගියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙන්නේ. දැන් අර කතාව ඔළුවේ තියාගෙන කාරණේ අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔන්න දෙන්නෙක් ඉන්නවා යහළුව දෙන්නේ. එක්කෙනෙක් හොඳට විදර්ශනා භාවනා වඩන. හැබැයි දන් දෙන්නේ නැහැ. පින් කරන්නේ නැහැ. භාවනාව විතරක් දියුණු කරන. අනිත් යහළුවත් හොඳට විදර්ශනා වඩනවා. හැබැයි එයා දන් දෙනවා, පින් කරනවා, මෝණීය වත පුරනවා. එයා හරියට පින්කම් කරගත්ත කෙනෙක්. දැන් මේ දෙන්නම එකට එකම විදිහට භාවනා වැඩුවත් දෙන්නම මරණයට පත් වුණොත් ලා දිව්‍ය ලෝකේ ඉපදුනොත් වෙනසක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මේ දෙන්නම දැන් යහළුව හැටියට එකට භාවනා කරනවා පැවිදි වෙලා එක්කෙනෙක් දන් දෙමින් භාවනා කරනවා. අනිත් කෙනා දන් දෙන්නේ නැහැ, භාවනා විතරක් කරනවා. මේ දෙන්නා මිය පරලොව ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදුනොත් වෙනසක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා සුමනාව වෙනසක් තියෙනවා කියලා. අර දන් දීපු කෙනා භාවනා කරමින් දන් දීපු කෙනා දිව්‍ය ලෝකේ ඉපදුනොත් අනෙක් සියලු දෙවියන්ට වඩා ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදියෙන් බලවත් කියෝ.
මහේ ශාක්‍ය දෙවි කෙනෙක් වෙලා තමයි කිව්ව උපදී. අනෙක් සියලු දෙනාට වඩා බලවන්තයි කිව්ව. ලස්සනයි, දිව්‍ය මාලිගා අනිත් සියල්ලට වඩා විශාලයි, සැප සම්පත් බහුලව තමයි කිව්ව දිවි ලෝකේ උපදී. අර දන් දීමේ පිණි බුදුරජාන් වහන්සේ වදාළ සුමනාව, අර භාවනාව විතරක් කරපු කෙනා දිව්‍ය ලෝකේ ඉපදුනොත් ඒ කෙනාට අර අනිත් දෙවියන් අභිභවා යන විදිහට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ නැති කියේ. අල්පේ ශාක්‍ය දෙවි කෙනෙක් හැටියට සැප සම්පත් අඩු දෙවි කෙනෙක් වෙලා තමයි කිය උපදී. හැබැයි ඥානයේ තියෙනවා සැපෙන් අඩුයි. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මං මේ දේශනාව, මේ බණ ටික ඒ විදිහටම දරා ගන්නම් කියලා ඒක අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා ආයෙමත් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔය දෙන්න දිව්‍ය ලෝක ඉපදිලා ඉන්න මේ අහලුව දෙන්න දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනොත් වෙනසක් තියෙනවද? දැන් දිව්‍ය ලෝකේ ඔහොම වෙනස්කම් ඇතුව සැප විඳලා එහෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවොත් වෙනසක් තියෙනවද? බුදුරජාන් වහන්සේ වදාළ සුමනා වෙනසක් තියෙනවා. අර මෝණීය වතපුරමින් පින් කරපු කෙනා මනුස්ස ලෝකෙට ආවොත් එක්ක රජ පවුලක සිටු පවුලක බොහොම ධනවත් තැනක කීව උපදී. සැප සම්පත් බහුල තැනක උපදිනවා. ඇයි? සසරේ පින් කරලා තියෙනවා. පින් කරන්නේ නැතුව භාවනා විතරක් කරපු කෙනා මනුස්ස ලෝකෙට ආවොත් බොහොම දිලිඳු තැනක තමයි කියව උපදී. ප්‍රඥාව නුවණ ලැබෙන්න පුළුවන්. හැබැයි බොහොම දිලිඳු දුප්පත් එවැනි තැනක තමයි කියව මනුස්ස ලෝකෙ ඉපදුනත් උපදී. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේකත් ඒ විදිහටම දරා ගන්නවා. ඊළඟට සුමනාව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔය විදිහට මනුස්ස ලෝකෙත් වෙනස්කම් ඇතුව ඉපදිච්ච ඔය දෙන්නා දෙන්නම පැවිදි වුණොත් පැවිදි ජීවිතේ වෙනසක් තියනවද? බුදුරජාන් වහන්සේ වදාලා තියෙනවා කියේ. අර සසරේ දන් දීපු කෙනා පැවිදි වුණොත් එයාගේ පැවිදි ජීවිතේ තුලත් සිව්පසේ බහුලව ලැබෙනවා කියේ. පැවිදි වෙච්ච දවසේ ඉඳන් එයාට චීවර, පිණ්ඩපාත, සීනාසන, ගිලම්පස ටික හැමදාම හොඳට ලැබෙනවා. එයාට සැප සම්පත් බහුලයි කියේ පැවිදි ජීවිතේ තුල. සසරේ දන් දීලා නැති භාවනා විතරක් කරපු කෙනා පැවිදි වුණොත් එයාට පැවිදි ජීවිතයේ තුලත් සිව්පසේ හොයාගන්න තියෙන බොහෝම දුකසී කිය. පිණ්ඩපාති කියත් හරියට දාන ටික හම්බෙන්නෙත් නැහැ සමහර වෙලාව. බෙහෙත් හේත් ටිකක් නැහැ. දැන් බලන්න රහතන් වහන්සේලා අතර වුණත් සීවලී මහරහතන් වහන්සේට යන තැන දාන ටික හම්බුනේ. ලෝසක මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලා පිණ්ඩපාති කියත් දාන ටික නැහැ. මිනිස්සුන්ට පාත්‍රීට දානි බෙදන්න හදනකොට පාත්‍රේ පිළිලා වගේ පේනවා අකුසලයක්. හැමදාම හිස් පාත්‍රය අරගෙන එනවා. එතකොට අපිට පේනවා රහත් වෙන්න පින තිබ්බට පෙර කරපු පිනේ විපාක අනුව සීවලී හාමුදුරන්ට ලැබීම් ලැබෙනව, ලෝසක හාමුදුරන්ට නෑ. පිණ්ඩපාතිකයක් දාන ටික නෑ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව, පෙර සසරේ දන් දෙමින් භාවනා කරපු පින් කරගත්ත කෙනා පැවිදි වුණා සිව්පසේ ටික ලැබෙනවා. පින් කරපු නැති කෙනාට, භාවනා විතරක් කරපු කෙනාට නිවන් දකින්න පුළුවන්. හැබැයි බොහෝම දුකසි, දුක්ඛාපටිපද දුෂ්කර ප්‍රතිපදාවක් තියෙනවා. පින් කරගත්ත කෙනාට සුඛාපටිපද සැප සහිත මාර්ගයක් තුල නිවනට යන්න තියෙනවා. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම එහෙනම් ඒ කාරණයක් ඒ විදිහටම දරා ගන්න. ආයිමත් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙන්න ওই විදිහට පැවිදි වෙලා වීරිය වඩලා දෙන්නම රහත් වුණොත් ඒ රහත් භවයේ වෙනසක් තියෙනවද? අන්න එතනදී බුදුරජාන් වහන්සේ වදාළ සුමනාව, ඒ දෙන්නම වීරිය වඩලා රහත් වුණොත් අරහත් වේනම් වෙනසක් නැtei කි. අන්න එතන තමයි කිව්ව වෙනසක් නැත්. අරහත් ඵලයේ වෙනසක් නැහැ. හැබැයි ඒ රහත් වෙනකන් නිවන් දකින්නකන් යන මාර්ගයේ තුල වෙනසක් තියෙනවා. දන් දෙන කෙනාට තියෙන සැප සහිත මාර්ගයේ දිව්‍ය ලෝකේ පුදුනක් සැප බහුලයි. මනුස්ස ලෝකෙට ආවත් හොඳ සැප සම්පත් ඇතුව, හොඳ ශරීරයක් ඇතුව, හොඳ නුවණක් ඇතුව, ලිඩ රෝග අඩුවෙන් දීර්ඝායුෂ ඇතුව මනුස්ස ලෝකෙ උපදින. ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන. නමුත් පින් කරගත්තේ නැති කෙනා මනුස්ස ලෝකෙ ඉපදුනත් පෙර පිනකින් හරි මනුස්ස ලෝකෙට ඇදිලා ආවත් දන් දෙමින් බොහෝ පින් කරලා නැති කෙනාට බොහොම දුකසේ තමයි කියව ජීවත් වෙන්නේ. එතකොට ওই වගේ වෙනස්කම් තියෙන. එහෙමනම් අපිට පේනවා අපි මේ රැස් කරගත්ත කර්මයන්ගේ විපාක තමයි අපි කවුරුත් මේ ගෙවන්නේ. අපි වපුරපු දේවල් මේ අස්වැන්න හැටියට නෙලන.
දැන් අපිට මේ ජීවිතයේ සැප සම්පත් ලැබෙන්නත් පුළුවන්. සැප සම්පත් තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්න අපිට මේ විදිහට හිතන්න ක්‍රමය. අනමතග්ග සංයුක්තේ උන්වහන්සේ වදාලා, දැන් අපි පාර යනකොට අපිට පේනවා බොහොම දුකසී හිඟහ කන මිනිස්සු දැක්කා කියලා හිතමු හිඟන්නේ කින්. සමහර ලාවට අපිට හිතෙනවා අනේ අපේ අම්මා තාත්තා වගේ නේද? බොහොම අසරණ වෙච්ච පාරේ හිඟහ කන මිනිස්සු ඉන්නවා. එතකොට කෑම ටිකක් හොයාගෙන කුණු බාකි වල බහැලා ඒවා යදිනවා. පිලුණු වෙච්ච දේවල් කනවා පොඩ්ඩක්. වැරහැලි ඇඳගෙන පාරේ හිඟහ කන මිනිස්සු ඉන්නවා. එහෙම කෙනෙක් දැක්කාම හිතන්න කියනවා මම කොයි තරම්නම් සසරි ඔය වගේ ඉපදිලා ඇද්ද? මම අකුසල් කරලා සසරි කොච්චරනම් ඔය වගේ ඉපදිලා ඇද්ද කියලා හිතන්න කියලා. අපිට හිතෙන්නේ එහෙම නෙමෙයි. අපෝ උපෝපං ආත්මිකවත් ඔය වගේ නම් උපදින්න එපා කියලා තමයි හිතෙන්නේ. ඒ සිතුවිල්ල වැරදි. උපෝපං ආහත ඉපදීපති සසරි යන්න කැමති. හැබැයි අර වගේ උපතක් නැතුව. එහෙම වෙන්නේ නැහැ. අපි රැස් කරගත්ත කර්මයන්ට අනුව උපදින උපදින තාක් සසරි දුක් විඳ විඳ යන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න හිතන්න කියනවා මම කොච්චරනම් සසර ওই වගේ දුක් සහිත ආත්මවල ඉපදිලා ඇද්ද කියලා හිතන්න. ඊළඟට පාරේ යනකොට දකින්න බොහොම සැප සම්පත් ඇති ධනවත් අය සිටවරු. බොහොම සැප සම්පත් ඇති බොහොම ලස්සන මාලිගාවල් තියෙන ලස්සන රූප ස්වභාවයේ තියෙන බොහොම ලස්සන කීර්තිය ගෞරවය සියල්ල ලැබෙන අය ඉන්නේ. එහෙම කෙනෙක් දැක්කහම හිතන්න කියනවා මම සසරි කොච්චරනම් ওই වගේ සැප විඳලා ඇද්ද? දැන් මේ සියල්ල නැති වෙලා ගියා. මේ සියල්ලත් අනිත්‍යයි. අන්න ඒ විදිහට හිතන්න කියලා. එහෙමනම් පින්වතුනි අපි යම් සැපයක් විඳිනවා නම් ඒ අපි හසරේ වපුරපු දේවල් වල අස්වැන්න. අපි යම් දුක් පීඩා විඳිනවා නම් මේ ජීවිතයේ තුල අපිම සසරේ වපුරපු දේවල් වල ඒ අස්වැන්න නෙලන්න. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදාය. යම් කර්මයක් කරා නම් යහපත් ඒක යහපත් විපාක අපි විඳිනවා. අපි කරන දේ අයහපත් නම් ඒකේ අයහපත් විපාක ලැබෙන්නේ අපිටමයි. ඔන්න ඕක උදේ හවස හිතන්න කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කර්මය ගැන පෙන්නලා දුන්නේ. දැන් මේ කර්ම විපාක අපි පස්සෙන් එනකොට අපිට බේරෙන්න තියෙන එකම ක්‍රමයයි. ඒ තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. කර්මයන් නිරුද්ධ කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ මාර්ගයෙන් විතරයි කර්මයන්ගෙන් මිදිලා නිවනට යන්න පුළුවන්. විපාක වලින් බේරිලා පැන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල විතරයි. එහෙම නැතුව දුවලා බේරෙන්නත් බෑ, අඬලා බේරෙන්නත් බෑ. වෙන කිසිම බේරෙන්න ක්‍රමයක් නැහැ. න පබ්බතානං විවර පර්වතයක් ඇතුලේ හැංගිලා බේරෙන්නත් බෑ කියලා. න අන්තලික්කේන සමුද්දමත් අහසෙවත් මුහුද මැදට ගිහිල්ලවත් හැංගෙන්න තැනක් නැහැ කියන විපාක එනකොට. එතකොට අපට එකම මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ඒක මේ වගේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් වීරියෙන් භාවනා කරලා කොහොම හරි ධර්මයේ දියුණු කරලා සෝතාපන්න වුණා කියලා. ඔන්න කෙනෙක් සෝවාන් වෙනවා. සෝතාපන්න වෙච්ච කෙනා සතර අපායෙන් සදහටම මිදෙන. ඒ කියන්නේ අපායගාමී අකුසල් ප්‍රහාණය වෙනවා. සතර අපාය යන අකුසල් ටික ඔක්කොම අපායගාමී සසරි කරපු අපායගාමී අකුසල් ඔක්කොම ප්‍රහාණය වෙනවා සෝවාන් වීමත් එක්ක. ඊළඟට ආත්ම භව 7යි උපරිම. නතේ බවං අට්ඨමං ආදියන්ති. අටවෙනි භවයකට යන්නෙම නෑ කියේ. එහෙනම් ආත්ම 7න් එහා උපදින්න යම්තා කර්ම සසරි තිබ්බද ඒ ඔක්කොම ප්‍රහාණය වෙනවා. අන්න කර්මයන් ප්‍රහාණය වෙන හැටි සෝවාන් වීමත් එක්ක ආත්ම හතක් තුල විතරක් සුගතියේ විපාක දෙන්න කර්ම ටිකක් ඉතුරු වෙලා ඉතුරු ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා. අපායගාමී අකුසල් ඔක්කොම ප්‍රහාණය වෙනවා. යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටායික මාර්ගේ වඩලා සකදාගාමී. එයා කාම ලෝකේ එකපාරයි උපදින්නේ. එතනින් එහා විපාක දෙන්න තියෙන සියලු අකුසල් ප්‍රහාණය වෙලා යනවා. යම් කිසි කෙනෙක් අනාගාමී වුණොත් ඒ කෙනාට කාම ලෝකේ විපාක දෙන්න එකම අකුසලයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කාම ලෝකයේ තියෙන සියලු කර්ම ප්‍රහාණය වෙනවා. අනාගාමී කෙනා සුද්ධාවාස බඹලව ඉපදිලා එහි පිරිනිවන් පාන. එතකොට මනුස්ස කාම ලෝකේ විපාක දෙන්න තියෙන කර්ම ප්‍රහාණය වෙලා යනවා. කවුරු හරි මේ ජීවිතේ රහත් වුණොත් වීරිය වඩලා රහතන් වහන්සේලා ගැන කියන්නේ මෙහෙමයි.
කීනම් පුරාණ පැරණි කර්ම ඔක්කොම ෂේ වෙලා. නවන් නැති සම්භවං අනාගතේ විපාක පිණිස කර්ම හදන්නේ. විරත්ත චිත්තා ආයතිකේ බවස්මි. අනාගතේ ආයමත් උපතක් පිණිස කර්මයක් හැදෙන්නේ. ඒ නිසා නිබ්බන්ති දිහිරා යථායම්පදීපෝ. හරියට බීජයක පැලවෙන ස්වභාවේ නැති වුණා වගේ. පහන් සීලක් නිවිලා ගියා වගේ. එතකොට එතනින් එහා විපාක දෙන්න සියලු කර්ම ප්‍රහාණය වෙනවා. අර පිරිනිවන් පානකම් ඒ ජීවිතේ යම් කොටසක් විපාක දෙන්න පුළුවන්. අපරාපරිය වේදනීයවල නිවන් දකින්නකම් පස්සෙන් ආපු යම් කොටසක් තියෙනවා නම් රහත් වෙච්ච ආත්මෙත් ඒ ටික විපාක දීලා අවසන් වෙනවා මිසක් එතනින් එහාට විපාකයක් යන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි කර්මයෙන් මිදෙන්න තියෙන්නේ. එහෙමනම් කර්මය ගැන අද ඔය කියලා දීපු කරුණ ටික හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් උදේ හවස හිතන්න කියනවා මම කර්මයේ ස්වකීය කරගත් කෙනෙක්. කර්මයේ දායාද කරගත් කෙනෙක්. කර්මයේ පිහිට කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන කෙනෙක්. මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවාමයි කියලා හිතන්න කියලා. කර්මී ගැන හිතන කෙනාට අකුසලයක් කරන්න හිතෙන්නේ නැහැ. හිත කෙලෙස් නිසා අකුසලයකට යොමු වුණත් ඒ දේ කරන්න හිතනකොට මතක් වෙනවා මේක විපාකයක් මට එනවා. අන්න කර්මය ගැන නිතර හිතන කෙනාට අකුසලෙන් වළකින්න පුළුවන්. එහෙමනම් ඔබ හැම දිනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මමත් සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව තුල පිහිටනවා. ඒ තමයි සබ්බ පාපස්සකරණ. පාපී අකුසල කර්මයන්ගෙන් මම වළකිනවා. කුසලස්ස උපසම්පදා. නිතර කුසල් වඩනවා, පින් කරනවා, කුසල කර්මවල යෙදෙනවා. සචිත්ත පරියෝදපන මම මගේ හිත ධර්මයේ තුල දමණය කරගන්න කෙනෙක් බවට පත් වෙන. ඒ තම බුද්ධානුශාසන. මමත් මේ බුද්ධානුශාසනාව තුළම පිහිටලා ධර්මාවබෝධයේ පිණිසම මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. එහෙමනම් පින්වතුනි අද ධර්මදේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ඇස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහ වහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම අද දායකත්වයේ දරන්නේ සරත් සහ චිත්‍රාණි යටවර කියන දෙපළ විසින්. ඒ පවුලේ දූ දරු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාම එකමුතු වෙලා අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඔවුන්ගේ මූලිකම අරමුණු බවට පත් වෙනවා යටවර සහ හිඳගල. පවුල් වල මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව ඉන්න පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන්න ප්‍රාර්ථනා කිරීම. එහෙමනම් කල්පනා කරගන්න ඔබේ පවුල් වල වර්ග පරම්පරාවල් වල මිය පරලොව ගිය සියලුම ඥාතී මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම ඒ සරත් මහතා, චිත්‍රාණි මහත්මිය, ඒ යටවර සහ හිඳගල පවුල්වල සුජීවත්ව ඉන්න දූ දරු ඥාති හිත මිත්‍රාදී ඔබේ පවුල්වල සෑම සියලු දෙනාටම ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් බෞද්ධයා කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාම ඒ වගේම අතිපූජනීය දරණාගම කුසල දමනාහිම් පාණන් වහන්සේට, දේශකයන්න් වහන්සේට, ඒ වගේම බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරුවනටත් ආශිර්වාද කිරීමත් අරමුණු අතර තියෙනවා. එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ සියලු පිනෙන් නිදුක් නිරෝගී භාවයේ සැලසේවා, තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා, හැම දිනාටම ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා, තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා, උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා කියලා හැම දිනාම ප්‍රාර්ථනා කරගන්න. ඔබම වැඳ ගන්න. ඔබට ආශිර්වාද කරනවා. සිතක් සාන්තියක් යහපතක් සැනසෙල්ලක් වේවා කියන මෙත් සිතින් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සමහිත සුවසදුණු පිණිස
අද දවසේදී ධර්මානුශාසනාව පවත්වා වදාළ පූජ්‍යපාද ගලිගම්බුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සිදු කළ උදාරතර කුසල සම්පත්තිය හේතු කරගනිමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ භව ගමන කෙළවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාධෝ සාධෝ සාධෝ. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.